සියලු දෙනාටම ආයුබෝවන්. ඔයාලා එකතු වෙලා ඉන්නේ වටින් ගොඩින් නාලිකාවත් සමඟ දෙස් විදෙස් අලුත්ම තොරතුරු හැමෝටම කලින් දැනගන්න. දැන්මම අපිව subscribe කරලා තියාගන්න. අපේ රටේ ආර්ථික වේගය, කියන්නේ අපේ සංවර්ධනය වෙන වේගය, economic growth එක දැනට තියෙන්නේ ඍණ තත්ත්වයක. මේ අවුරුද්දේ අපි හිතන්නේ ඒක ඍණ 9.6ක්. මේ අවුරුද්දේ 2023 අපි බලාපොරොත්තු වෙන්නේ ඍණ 3ක් විතර. ඉතින් එහෙම තත්ත්වයක් ඇතුළත අපිට ලොකු ආර්ථික සංවර්ධනයක්, අපේ රටේ සුභවාදීව ආර්ථිකය දියුණු වීමක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක ඇත්තටම තියෙන්නේ මේ ඍණ අගයන්. ඉතින් එහෙම මේ තත්ත්වයක් අනුව අපිට හිතන්න බෑ කොහෙත්ම අපේ රුපියල, අපේ ලංකාවේ රුපියල මේ අධි ප්‍රමාණය වෙන්න පුළුවන් කියලා. ඒක තාවකාලිකව හෝ යම් කිසි බලපෑමකින් වෙනස් කරන්න පුළුවන්. ඔව්. නමුත් අපිට බලාපොරොත්තු වෙන්න බෑ ලොකු සංවර්ධනයක්, ලොකු ප්‍රගතියක් අපේ මේ ආර්ථිකේ. එහෙම තත්ත්වයක් තුළ කොහොමද අපේ රුපියල 270ට බහින්? නමුත් ඒක මුණා මේ පිටවැද්ද පොලක, ඒ කියන්නේ ඒක ප්‍රයිවට් මාකට් එක, පබ්ලික් නෙමෙයි. ඒ මාකට් එකේ ඩොලර් එකතු කරන් හිටිය මිනිස්සු බය වුණා තවත් ඩොලර් එක මේ කියන්නේ රුපියල අධි ප්‍රමාණය වේගෙන ඩොලර් එක බහි කියලා. ඉතින් ඒගොල්ලෝ හංගන් හිටිය ඩොලර් ගෙනල්ලා විකුණන්න ගත්තා. තමා මං හිතන්නේ මේක වැඩිපුරම වී. ඉතින් එහෙම මුදල් රැස් කරගෙන මුදල් අපේ රුපියල අතිවිශාල ලෙස තවත් කියන්නේ ත්‍රිවිධ 360ට ත්‍රිවිධ එක තමා 500 වේ 600 වේ කිය කිය හිතාගෙන හිටිය මිනිස්සු අර හංගන් හිටිය ඩොලර් තමා ඔය එකපාරට එළියට එන්න ගත්තේ. වැළඳ පොලක් කියන්නේ ඉල්ලුමසා සැපේම. ඒකේ තමන්ට ඒගොල්ලෝ හිතන, කියන්නේ අර පර්සෙප්ෂන් කියන එක, අපි හිතන ක්‍රමවේද අනුව තමයි සමහර විට හිතන දේ වැරදෙන්න පුළුවන්. හිතන්නේ මේක අප්‍රමාණ වෙනවයි කියලා නම් ඒක වැරදෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධි ප්‍රමාණ වෙනවා කියලා හිතනවා නම් ඒක වැරදෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි අර මැක්‍රෝ ඉකොනොමික්ස් ආර්ථික විද්‍යාව අනුව ඔක බලන්න ඕනේ. අපේ මොන හේතුන්ද මේකට ඇත්තටම බලපාන්නේ? එක පැත්තකින් දොරවහලා අනිත් පැත්තෙන් මේක අධි ප්‍රමාණය වෙන්න ඉඩ දෙන්න පුළුවන්. ඒක රජයට, මහ බැංකුව ඒ බලහත් මේ මැදිහත් වීමේ. නමුත් දොර ඇරිය මොකද වෙන්නේ? දොර ඇරිය හැටිය ඔක්කොම අනිත් පැත්තට යනවා. කියන්නේ රුපියල හුඟක් දුරට අප්‍රමාණය වුණොත් ඒක පාඩුවක් වෙනවා. අධි ප්‍රමාණය වුණොත් එතනින්වත් ලාභයක් තියෙනවා. නමුත් ඒගොල්ලෝ ඒකින් ලාභ බලන්න නෙමෙයි එන්නේ. ඒගොල්ලෝ එන්නේ යම්කිසි ආයෝජනය කරලා ඒ ආයෝජනයෙන් ප්‍රතිලාභ අරගෙන ඊට පස්සේ ඒ ප්‍රතිලාභත් අරගෙන ආපහු යන්න. එහෙමනම් රුපියල යම්කිසි විදියකට ස්ථාවර වෙන්න ඕනේ. එහෙම නැත්තම් පොඩ්ඩක් අධි ප්‍රමාණය වෙන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලන්ගේ සුභවාදී පැත්ත. ඒකට බොහොම හොඳයි. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ මේක ස්ථාවර එකක්ද නැද්ද කියන එක ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒකට අපිට උත්තර දෙන්න හරි අමාරුයි. මොකද රජය මේක කරේ අපේ මේ මොකද පිටරටින් ගේන බඩු වල මිල අඩු කර ගැනීමේ පරමාර්ථය අනුව වෙන්න පුළුවන්. අපි දන්නවා අපේ තෙල් මිල අඩු කරොත් සෑම දෙයකම මිල අඩු වෙනවා. ඒ වගේම අපේ පිටරටින් තමයි අපිට පරිප්පුද මාළුටින්ද හුඟක් ආහාර තාමත් ගෙන්නන්නේ පිටි කිරි පිටි. ඒ වගේ ඒවට මේක අඩු කරොත් විශේෂයෙන්ම අපේ තෙල් මිල අඩු කරගන්න පුළුවන් නම් එතකොට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා දැන් මේ අපේ විදුලි බිල ඒවා අඩු කරගන්න පුළුවන් නම් යම්කිසි වාසියක් ගන්න බලන්න පුළුවන් රජය. ඉතින් ඒකටත් මේක අධි ප්‍රමාණය වෙන්න ඉඩ ඇරියද කියන එක ප්‍රශ්නයක්. නමුත් තාවකාලිකව මොනාර හේතුවක් නිසා මේක මේ නිකන් පෙන්නුම් කරන්න අපි රුපියල අධි ප්‍රමාණය වෙනවා දැන් මාරිෂෝක් රට මෙහෙම බොහොම අමෙරිකම බොහොම හොඳ තත්ත්වයකට ඇතුළයි කියලා එහෙමනම් හිතන්න අමාරුයි.